සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්නණයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වාග්ය දනංජිල්ල කොල්ල ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට දිවයිනට වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉන්දියා සාගර සමුළුවට යෝජනාවක් නව අංග සම්පූර්ණ පාසල් බස් රථ සේවාවක් මේ වසරේදී ආරම්භ කිරීමට සැලසුම් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සෙම් ප්‍රතිශා ජාන කොටස් පවතින බවට නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මාතාගේ දේහය හෙට දිවයිනට රැගෙනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ පවසනවා. මේ අතර පාකිස්තාන් රජය සඳහන් කළේ ඝාතනය වූ ශ්‍රී ලාංකිකයාට තම රජයේ වන්දි ලබා දෙන අතර විදේශ අමාත්‍යාංශයේ සඳහා මේ වෙනිටත් කටයුතු කරමින් සිටින බවයි. පාකිස්තානයේ සියල්කොට්ටි රජකෝ ක්‍රීඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍ය අධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙක් වූ ප්‍රියන්ත කුමාර මහතාව රට ආගමික අන්තවාදී මතධාරීන් පිරිසක් ම්ලේච්ඡායරුවන් ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට පසුගිය දිනක කටයුතු කර තිබුණා. දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉස්ලාමයේ නබි මුහම්මද් තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්ත ශාලා සේවකයන් කළ චෝදනාවක් මුල් කරගෙන ඒ මහතා එලෙස අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබූ අතර පාකිස්තානු මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 235 දිනක මේ වන විට අත්අඩංගුවට ඇති බවයි. එමෙන්ම ඊට අමතරව 900 දිනකට එරෙහිවද මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බවද එරට පොලිසිය සඳහන් කළා. එම සිදුවීම සම්බන්ධයෙන් රට හමුදාපතිවරයා සහ මෙරට හමුදාපති ජෙනරාල් ශවෙන් සිල්වා මහතා අතර දුරකථන සංවාදයක්ද සිදු වී තිබෙනවා. පාකිස්තානු ත්‍රිවිධ හමුදාපතිවරයා එතුමා මට කතා කරා. ඒ අවස්ථාවේදී එතුමත් පැහැදිලිව කිව්වා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ස්ථාවරික සිටිනවා කියලා ඔවුන්ට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙනවායි කියන එක. ඔවුන් දැනුම් දුන්නා 200කට පමණ ආසන්න සංඛ්‍යාවක්. ඊයේ කතා කරපු අවස්ථාවේදී කිව්වා අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඒ සම්බන්ධයෙන් ගතියුතු සුදුසුම ක්‍රියාමාර්ග ගනි කියලා. මේ අතර දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වුණේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්සත් අරාබි මිරාජ්යේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතා බහ කළ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක්ද පවත්වා ඇති බවද ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. එමෙන්ම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටකත් පළුදු වීමට ඉඩ නොතබන බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හේදී ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්ෂකාංශ විසින් ලබාගෙන ඇති අතර දැනට අත්අඩංගුවටගත් පිරිසට අමතරව සිසු පුද්ගලයන්ද සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. මේ අතර පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට දිනේදී මෙරටට රැගෙනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. පාරිභෝගිකය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය ගන්නා සියලු තීරණ වලට අදාළ සමාගම් එකඟ විය යුතු බව රජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා පවසනවා. ඒ අද දිනේ සිට කොන්දේසි කිහිපයකට යටත්ව ගෑස් බෙදාහැරීමට අවසර දීමත් සමග ලීට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
දිවයිනපුර ගෘහස්ත ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව විවිධ සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල දී වාර්තා වුණා. ඒ අනුවයි මෙරට ප්‍රධාන ගෑස් සැපයුම් සමාගම්වල ගෑස් සැපීම අත්හිටුව වීමට රජයේ පියවරගෙන තිබුණේ. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කොන්දේසි 3කට යටත්ව අදාළ සමාගම්වලට යලි ගෑස් සැපීමට අවශ්‍ය අවසර ලබා දුන් බවයි. ඒ අනුව පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම නවතොග නිකුත් කිරීමට පෙර නිසි ප්‍රමිතිය අනුව ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සංගතක ඊට අඩංගු කර තිබීම සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම ගෑස් සිලින්ඩර් 100කින් එකක්ම පරීක්ෂා කර අනුඅංක යොදා පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම යන කරුණු ඊට ඇතුළත්ව තිබුණා. මේ අතර ඊයේ දිනේදී පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ලබා දුන් උපදෙස් හා නියෝග පිළිපදිමින් පාරිභෝගිකයින්ට කඩිනමින් ගෑස් ලබා දීමේ වැඩපිළිවෙළ සකස් කරන්නේ කෙසේද හා ඒ ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද ලිට්‍රෝ සමාගමේ නියෝජිතයින් සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ප්‍රශ්නයක් ඇති වුණා ඒ ප්‍රශ්න निराකරණය කර ගැනීම වෙනුවෙන් සෑම අංශයක් පිළිබඳවම බලලා විශේෂම පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව බලලා තාමත් වටනා තීන්දුව තීන්දුවක් අරගෙන දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳව තවත් සාකච්ඡා කීපයක් තුන ඊට පස්සේ සම්පූර්ණ වැඩපිළිවෙළ දැනුවත් කිරීමක් කරනවා. අනිවාර්යයෙන්ම පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා වූ සියලුම තීන්දුව තීරණවලට අදාළ සමාගම් කැමැති විය යුතුයි. ඒක තමයි රටේ නීතිය. මෙරට සියලු පුරවැසියන් සඳහා එන්නත ලබා ගැනීම අනිවාර්ය කරමින් නීති සකස් විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා. එමෙන්න එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මෙරට ඔමික්‍රොන් කොවිඩ් වෛරසයේ ආසාදනය වූ කාන්තාව මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇති බවයි. මෙරටින් පළමු ඔමික්‍රොන් කොවිඩ් ආසාදිතයා වාර්තා වුණේ පසුගිය 3 වන දිනයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ඇය නයිජීරියාවේ සිට මෙරටට පැමිණ තිබුණේ පසුගිය 24 වනදායි. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සඳහන් කළේ එම කාන්තාවගේ අනිත් ආශ්‍රිතයන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි. දැනට ලංකාවේ වාර්තා වෙච්ච පළමු ඔමික්‍රොන් ආසාදිත කාන්තාව මහවැව සෞඛ්‍ය අධිකාරී කොට්ටාෂේ මාරවිල මහජන සෞඛ්‍ය පරිශ්‍රයේ බල ප්‍රදේශයේ වාසය කරනවා. අපි පෙරේදා දින සවස් භාගයේ ඉඳලා පවුල් දෙකක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම මේ කාන්තාවගේ අනිකුත් ආශ්‍රිතයන් සොයා මේ වෙනකොට විමර්ශන කටයුතු කරනවා. ඒ හමුවන සෑම ආශ්‍රිතයෙක්ම ඉදිරියේදී අපි නිරෝධායනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ කාන්තාව සහ අපි දැනට නිරෝධායනය කරලා තියෙන මේ කාන්තාවගේ ආශ්‍රිතයන් වන අනිත් නිවසේ අයවලුනුත් කිසිදු එන්නතක් ලබාගෙන නැහැ. අපි අවධානය යොමු කරනවා මේ අවස්ථාවෙවත් මේ රටේ සියලුම පුරවැසියන්ට එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීම සඳහා වූ නීතියක් ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියලා. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 740ක් වාර්තා වුණා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 566936ක් ලෙසයි. එමෙන්ම පසුගියදා වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14440ක් දක්වා ඉහළලංවමින් මේ අතර වසංගත මර්ධනය සඳහා බූස්ට් එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩසටහන යටතේ මේ වන විට ලබා දී ඇති බූස්ට් එන්නත් මාත්‍රා ගණන 928,051ක්. එමෙන්ම දිවයිනපුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 10,170ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 542,326ක් ලෙසයි. ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ සාමාන්‍ය ස්වයං ප්‍රතිශ්‍යා ජාන කුටස් අඩංගු වන බවට ඇමරිකාවේ සිදු කළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. විකෘතිතා රසකින් සමන්විත ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ සාමාන්‍ය ස්වයං ප්‍රතිශ්‍යා වෛරසයේ ජානමය කොටස් අඩංගු බවට විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඇමරිකාවේ මැසචුසෙට්හි දත්ත විශ්ලේෂණ කණ්ඩායමක් මගින් සිදුකර ඇති අධ්‍යයනයකට අනුව අනාවරණය වී ඇත්තේ මේ හේතුවෙන් ඔමික්‍රොන් වෛරසයේ ඉතා සීග්‍රයෙන් පැතිර යා හැකි බවයි. ස්වයං ප්‍රතිශා වෛරසයේ අදාළ ජාන කොටස් මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට ආගන්තුක නොමන ලෙසින් මිනිස් සිරුරට ආසාදනය වීමේ හැකියාව ලැබී තිබෙනවා. ඔමික්‍රොන්හි සීග්‍ර ව්‍යාප්තිය තහවුරු වුවත් එමගින් දැඩි ආබාධ තත්ත්වයක් ඇතිවන්නේද යන්න තහවුරු කර ගැනීමට තවත් පැති කිහිපයක් අධ්‍යයනය කළ යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මේ අතර දකුණු අප්‍රිකාවේ ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් මේ වන විට ආසියාව යුරෝපය ඇතුළු රටවල් 40කට වැඩි සංඛ්‍යාවකින් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 3 සීමාව මේ වන විටත් ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය මාසයේ මැද භාගයේදී එරටින් දිනකට හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200-300 අතර පැවති නමුත් මේ වන විටේ දහසේ දහසක් වැනි හෙළාගයක් ගෙන තිබීම කැපී පෙනෙන වර්ධනයක්. ඉන්දියාවෙන් ද ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සිය දිනකු හඳුනාගෙන ඇති අතර දකුණු කොරියාව මැලේසියාව වැනි රටවලින්ද ආසාදිතයින් හමු වී තිබෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ මෙතෙක් හමු වූ කොවිඩ් ප්‍රභේද හා සැලකීමේදී නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණයේ ඉහළ මට්ටමක පවතින්නේද හෝ එන්නත්වල ප්‍රතිශක්තිකරණය මගහැර යාමට එය සමත්වන්නේද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර ඒ සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇති බවයි. දැනට වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් 99%කට පමණ වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ නමුත් ඉදිරියේදී එම තත්ත්වය ඔමික්‍රෝන් විසින් අත්පත් කරගනු ඇති බවටත් ඔවුන් අනාවැකි පළ කර තිබෙනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඉදිරි මාස කීපය තුළ යුරෝපයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් විය හැකි බවයි. කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලු දෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ එක්සත් අරාබි එමිර රාජ්‍ය අරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ඉන්දියානු සාගරයේ ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගර බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටළු වලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී ඉන්දියානු සාගර සමුළුව ආරම්භ කළා. මෙහි සිවවන සමුළුව 2019 වසරේදී මාලදිවයිනේදී පැවැත්ුණා. මෙවර සමුළුවේ තේමා වී ඇත්තේ පරිසරය ආර්ථිකය වසංගතය ලෙසයි. මේ සමුළුව ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර වසංගතයේ තේමාව පරිසර විද්‍යාව ආර්ථිකය වසංගතය යන මාතෘකා තුනක් මත කේන්ද්‍ර වී තිබෙනවා. එම මාතෘකා අපගේ උපරිම අවධානයට හා ගැඹුරු සැලකිල්ලට වාජනීය විය යුතුයි. අද අප මෙහි මුණ ගැසෙන අවස්ථාවේ මේවායින් වඩාත්ම ප්‍රමුඛ හා වැදගත් වන්නේ සමස්ත ලෝකයටම පුළුල් වශයෙන් COVID-19 වසංගතය මගින් අඛණ්ඩව ඇති කරන බලපෑමයි. ලෝකයේ සමහර කලාපවල එන්නත්කරණය සාපේක්ෂ වශයෙන් මන්දගාමීව ක්‍රියාත්මක වීම නිසා වෛරසයේ විනාශකාරී ප්‍රභේදයක් මතුවීම කනස්සල්ලට කරුණක්. එබැවින් නූන සංවර්ධිත රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස සහාය දෙන මෙන් මම එසේ කිරීමට හැකියාව ඇති ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. පවතින දේශගුණික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වේදිකාවේ ක්‍රියාකාරීව කටයුතු කරනවා. වසර 2019 දී තිරසාර නයිට්‍රජන් කලමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය සකස් කරන ලද්දේ 2030 වන විට ගෝලීය වශයෙන් හානිකර නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ ඉලක්කයට සහාය වීම සඳහායි. ජාතික මට්ටමින් 2030 වන විට අපගේ බලශක්ති අවශ්‍යතාවය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා දෙන දායකත්වය 70%ක් දක්වා වැඩි කිරීමට මගේ රජය ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඒ වගේම ජාතික වනාවරණයේ ඉහළ දැමීමට අපි ප්‍රමුඛතාවය දී ඇති අතර අද සිට වසර 2030 දක්වා කාලයේදී 100%කින් අපගේ කාබන් හරණ කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව වසර 2050 වන විට කාබන් ශුන්‍යකරණය ළඟා කර ගැනීමට ද අපේක්ෂා කරනවා. අනාගතයේදී ඉන්දියානු සාගර කලාපයේ සමස්ත පරිසරය සහ දේශීය ආර්ථිකයන්හි ශක්්‍යතාවය පවත්වා ගැනීම සඳහා එවැනි ගැටලු අවම කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වනු ඇත. එබැවින් තිරසාරභාවය සම්බන්ධ එවැනි ගැටලු සම්බන්ධීකරණය කිරීම සඳහා කලාපීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මම යෝජනා කරනවා. සිදුකරන වැරදිවලට අනුව ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු මේලවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගොම් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි සියලු දෙනා පිළිගන්න කාරණයක් අද ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පීඩාකාර. අද බැරිම කෙනා තමයි වාහනයක් නැතිම කෙනා තමයි අද පොදු ප්‍රවාහනේ භාවිතා කරන්න උත්සාහ කරන්නේ. අධිකරු ජනාධිපතිතුමා අපිට නියෝගයක් දුන්නා පීඩාකාරී පොදු ප්‍රවාහනේ සුවපහසු ප්‍රවාහන සේවයක් බවට පත් වෙන්න අවශ්‍යයි කියන කාරණා. ඒක ක්‍රමක්‍රමයෙන් අපි අර කියපු පරණ ලොරි බස් වෙනුවට අපි නව බස් රථ යනවම් කරලා තියෙනවා. අපි දුම් පරීක්ෂාව වෙනුවට රෝඩ් බර්ඩ්නස් ටෙස්ට් එක නැත්නම් මාර්ග යෝග්‍යතා සහතික කියන පරීක්ෂාව අපි අඳුනලා දෙන්න වෙනවා. ලෝකේ හුඟක් රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ ඒක දැන් බලන්නේ දුම් විතරයි. ඒ වගේම ලංගම කවදාද තිබුණු ප්‍රශ්නයක් දේශපාලනයේ විශාල වශයෙන් තියෙන තැනක්. ඒකේ ඒ කාලේ ඉඳන් හැටි එහෙමයි. ඒකේ තියෙන ඉතාලම නරක තත්ත්වය තමයි ආණ්ඩු මාරු වෙනකොට මේ පුටුවල ගිහිල්ලා නොසුදුස්සව වාඩි. පොන්දොස්තර මහත්තයා ඩිපෝ අධිකාරිවරයා. අයර් මාරු කරන කම්කරුවා DE වෙනවා, ඩිපෝ ඉංජිනේර වෙනවා. මේක තවදුරටත් කරන්න බෑම තුමනි කොයි පැත්තේ වුණත් මේක වැඩි දුර යන්න වෙන්නේ නෑ මෙහෙම කියනවා. ඒ නිසා මේ වෙනකොට අපි SOR එකක් හදලා ලංගම මණ්ඩලය අපි අනුමැතිය අරගෙන මේ SOR එකේ සඳහන් වෙනවා
රියදුරු කොන්දොස්තර මහත්තයා වගේම ඩිපෝ අධිකාරී වෙන්න අවශ්‍ය සුදුසුකම් මොකක්ද? ඩිපෝ ඉංජිනේර වෙන්න අවශ්‍ය සුදුසුකම් මොකක්ද? ඩිපෝ පරීක්ෂකයා වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියන කාරණා. ඒක ඔබතුමාලගේ කාලයක් ආවත් අපේ කාලයක් ආවත් දාන කෙනා කාගේ හරි වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී සුදුසුකම් නැති කෙනෙක් මේවට දාන්න බැරි වෙන්න අපි මේ කාල සීමාව තුල අපි කටයුතු සකස් කරලා තියනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. මේ වසර තුල අපි අංග සම්පූර්ණ සිසු සැරියට අමතරව ආසල් බස් රට සේවෙකුත් අපි අලුතෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ විශේෂයෙන්ම ත්‍රී රෝද රථ අලංකරණයට තහනමක් තිබුණා ඒවා අපි ඉවත් කරු ඕෆ් රෝඩ් නැත්නම් ෆෝර් වීල් රථ සඳහා මොඩිෆිකේෂන් කරන්න අපි අවසරේ ලබලා දෙන්න සියලු කටයුතු කරන් යනවා වගේම අනිත් වාහනත් අලංකරණය කිරීම සඳහා අවශ්‍ය අවසරේ කඩිනමින් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ වෙනකොට අපි සකස් කරලා තියෙනවා රිය අනතුරු අවම කිරීම සඳහා ඩීමෙරිට් සිස්ටම් එක නැත්නම් ලකුණු අඩු කිරීමේ ලයිසන් එක අපි දැන් සකස් කරලා තියෙනවා පොලිසිය අතේ දැන් වැඩේ තියෙන්නේ ඒ සඳහා අඩු කරන ලකුණු සහ දඩ නියම කිරීම පොලිසියට දැන් බාරයි ප්‍රවාහන වෛද්‍ය ආයතන ඉස්සර තිබුණේ දිග පෝලිම් උදේ 4ට යන්න ඕනේ පාරේ සෙරප්පු කුට්ටම තියලා නිදා ගන්න ඕනේ අද එහෙම පෝලිමක් නැහැ ඊ චැනලින් හරහා අද නියමිත වෙලාවට ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණ ලබා ගන්න පුළුවන් අද කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වලට අපි ෆේල් කරන්නේ නැහැ සුළු ආබාධ වලට අසමත් කරන්නේ නැහැ බයි අපි ඩ්‍රග් ටෙස්ට් විශේෂයක් අපි කරුවා ඩ්‍රග් ටෙස්ට් එක අපි ආරම්භ කරා අද විෂ මද්ද්‍රව්‍ය වර්ග 4ක් සදා අපි පරීක්ෂා කරනවා කියන්න කනගාටුයි 115ක් විතර බර වහන රියදුරන් අද පොසිටිව් වෙනවා මේ ඩ්‍රග් ටෙස්ට් එකේ ඒ කෙසේ වෙතත් ඒ අයට අද රියදුරු බලපත්‍ර ලැබෙන්නේ නැහැ සතියන්තේ ඩොක්ටර්ගෙන් අහන විශේෂාංගය දැන් පසුගිය සතිය අපි කතා කළා කුඩා දරුවන්ට දීර්ඝිරි ලබා දීමේ වැදගත්කම පිළිබඳව ඒ වගේම අපි මතක් කළා මේ සතියේදී කුඩා දරුවන්ට දීර්ඝිරි ලබා දීමේදී ඇතිවන ගැටලු සහ ඒවට විසඳුම් පිළිබඳව සාකච්ඡා කරන බව ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ කුඩා දරුවන්ට දීර්ඝිරි ලබා දීමේදී ඇතිවන සංකූලතා සහ ඒවට විසඳුම් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. විශේෂයෙන් පළවෙනි මාසයේදී දරුවෙක්ට එලකිරි ලබා දුන්නොත් ඒ දරුවන්ට අසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්, ඇදුම ඇති වෙන්න පුළුවන්, දද ඇති වෙන්න පුළුවන්, ඊට අමතරව පිළිකා තත්ත්වයන්, ලියුකීමියා තත්ත්වයන්, ඒකත් එක්කම ළමා වයසේදී හැදෙන දියවැඩියාව වගේ රෝග හැදෙන්න ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පළවෙනි මාසයේ මව කිරීම ලබා දෙන්න. අවුරුද්දෙන් පස්සේ ලබා දෙන දියර කිරිවලට ළමයින්ට අසාත්මිකතාවයන් නැති වෙන්න පුළුවන්. සමහර අයට හතිය එන්න පුළුවන්. සමහර අයට දද ඇඟේ ලප එන්න පුළුවන්. සමහර අයට කිරිවලට අසාත්මිකතාවයේ විදිහට බඩ රිදිල්ල, බඩ එළිය යාම, වමන යාම, බඩ පිපුම අර ඒ වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. මව කිරි වගේ නෙමෙයි. කිරි ලබා දීමේදී හොඳට උණු කරලා ලබා දෙන්න නැත්නම් දරුවෙක්ට පාචනය ඇති වෙන්න පුළුවන් අතිසාරය ඒ වගේ රෝග ඊට අමතරව උණ සන්නිපාතය අර ඒ වගේ රෝග ඊට අමතරව තියෙනවා තව බ්‍රුසෙල්ලෝසිස් අර ඒ වගේ රෝග කීපයක් හැදෙන්න පුළුවන් අපි හරියට උණු කරලා ඒ බැක්ටීරියා හරණය කරලා දරුවාට කිරි ලබා දුන්නේ නැත්නම් සාමාන්‍ය මව් කිරි වලින් අපිට අසාත්මතාවයක් ඇති වෙන්නේ නැහැ හැබැයි දියර කිරි හා කියන්නේ එළ කිරි එළු කිරි වගේ කිරිවල තියෙන සත්ව ප්‍රෝටීන වලට විරුද්ධව අසාත්මිකතාවයක් අපේ ඇඟේ ඇති වෙන්න පුළුවන්. ඒ මගින් තමයි අපිට ළමා හතිය හැදෙන්නේ, දද හැදෙන්නේ, ඊට අමතරව සමහර වෙලාවට දියවැඩියාල් තත්ත්වයන් ඇති වෙන්නේ, පිළිකාවල් ඇති වෙන්නේ. ඒ නිසා ඒක අපේ ශරීරයට සමහරක් වෙලාවට ඔරොත්තු නොදෙන්න පුළුවන්. සමහරක් අයට හැදෙනවා කවුස් මිල් ඉන්ටොලරන්ස්. ඒ කියන්නේ මව් කිරි වලට අමතරව එළ කිරි හරි පිටි කිරි හරි දුන්නොත් ඒ ළමයින්ගේ බඩ පිපිලා අඩන්න ගන්නවා. සමහරක් අයට අම්මා ඉලකිරි බිව්වත් මේ දරුවන්ට මේ රෝග තත්ත්වයන් නැති වෙනවා. අපි දකිනවා සමහර දරුවන් මලපහ එක්ක ලේ යන තත්ත්වයන් පවා. ඉලකිරි සහ එළුකිරි වලට අසාත්මිකතාවයක් ඇති වුණොත් ඒ දරුවන්ට සෙම් රෝග ඇති වෙන්න පුළුවන්. කැස්ස, එම්බිරිස්සාව, ළමා හතිය ඒ වගේ දේවල්. ඉතින් ඒවට හේතුව වෙන්නේ එළකිරි හෝ එළුකිරි වල තියෙන සත්ව ප්‍රෝටීන් වලට අසාත්මිකතාවය පෙන්වීම. ඉතින් ඇලර්ජික් වීම. ඉතින් ඒ වගේ අවස්ථාවේදී සමහර වෙලාවට අපිට එළකිරි එළුකිරි නොදී ඉන්න වෙනවා. සමහර දරුවෝ එළකිරි වලට අසාත්මිකතාවය පෙන්වුවොත් අපිට ඒ දරුවන්ට එළුකිරි දීලා බලන්න පුළුවන්. සමහර අයට එළකිරි සහ එළුකිරි දෙකටම අසාත්මිකතාවය ඇති වුණොත් අපිට සෝයා කිරි දෙන්න පුළුවන්. පළවෙනි මාසයේ මව කිරි විතරක් දෙන්න, මාස 6න් පස්සේ අනිත් ඝන ආහාර අඳුනලා දෙන්න. හදිස්සියේ කිරි වලට කිරි සහ කිරි මිශ්‍ර ආහාර අපි දෙන්න ගිහිල්ලා අසාත්මිකතාවයක් ඇති වුණොත් ඒක නොදී ඉන්න, ඒකට බය වෙන්න එපා. හොඳයි. කුඩා දරුවන් දීර්ඝිරි සඳහා යොමු කරවීමේ වැදගත්කම සහ ඒවයි නැති වුණ සංකූලතා පිළිබඳව දැන් ඔබ දැනුවත්. ඒ වගේම එම සංකූලතා වලට විසඳුම් පිළිබඳවත් අපේ වෛද්‍යතුමා අපට පැහැදිලි කළා. ඉතින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. විවිධාකාර ලෝකයේ තුල විවිධාකාර මිනිසුන් මුණ ගැසීම නිරන්තරයෙන් සිදුවන දෙයක්. මේ එවන් කතාවක්. මේ
මේන්නේ අමීනා. ඇගේ මුහුණ සාමාන්‍ය මුහුණක් වගේ නැහැ කියලා බලන ඕනම කෙනෙක්ට පේනවා. ඇය හුස්ම ගන්නේ තමන්ගේ කටින්. ආහාර ගන්නේ ගොඩක් අපහසුවෙන්. ඉතින් මේ ජීවිතය කොයිතරම් අමාරුද කියලා දන්නේ ඇය විතරයි. ඒත් මේ දර්ශන නරඹන අපිටත් ඇගේ අසිරුකම හොඳින්ම දැනෙන බව නම් රහසක් නෙවෙයි. සමහර වෙලාවට ඇය ඇවිදිනකොට බිත්තියේ වැදීමෙන් ඇද වැටෙන මොහොතවල් තියෙනවා. බලන්න අමීන තමන්ගේ දිනදා වැඩ කටයුතු කරන විදිය. ඇය දැක්ක ගමන් ඇගේ මුහුණට බය වෙලා ඇයව ප්‍රතික්ෂේප කරන මිනිසුත් මේ අතර ඉන්නවා. ඒ හැම දෙම දරාගෙන අපහසු කම් මැද ඇය ජීවත් වෙනවා. මේ දර්ශන අපිට අමතක දෙයක් මතක් කරනවා. ජීවිතය කියන්නෙම සංසාර ගමනක තියෙන නවාතැනක්. ජීවිතය නිම වුණත් මොකද සසර ගමන නිම කරන්න හරිම අමාරුයි. අපි හැම කෙනෙක්ම සසර ගමනක කර්මය උරුම කරගත් අය. ඒ කර්මයෙන් තමයි අපි හැම කෙනෙක්ම හීන බවටත් ප්‍රනීත බවටත් බෙදාවෙන් වෙන්නේ. අයත් සසර ගමනේ කවදා හෝ අකුසල් කරන්නට ඇති මෙවන් ජීවිතයක් උරුම කරගන්න. ඒක තමයි යථාර්ථය. මතක තියාගන්න අපිටත් සසර ගමනේ කවදාක හරි මේ වගේ ජීවිතයක් උරුම වෙන්නත් පුළුවන්. සංසාරය කියන්නේම ලොකු දුකක්. නිවන මාර්ග පෙනිපෙනි දැවෙන මාර්ගවල ගමන් ගන්නම හිතෙන තැනක්. ඇය වැරදි නැහැ. ඇය අවලස්සනත් නැහැ. හැබැයි ඇයට සංසාරේ කොතනකදී හරි වරදි නැති. ඒ නිසා මේ දුක් සියල්ලම තනිව ඇයට විඳගන්න සිදු වෙන්නේ නැති. දැන් විශ්වාස කරන්න. අපි අතරෙම මේ වගේ මිනිස්සු ජීවත් වන බව, පෙර කර්මවල අයහපත් විපාක අස්මානියෙම තියෙන බව. ඉතින් අනුන් දවන්න හිතෙන තැන්වල, තමන්ට තරහක් හිතෙන තැන්වල, සතෙක් මරන්න හිතෙන තැන්වල මතක් කරගන්න අද අස්මානි පේන මේ දුක් සසර හෙට අපි පසුපස එන බව. ඒ නිසා වැවෙන්න කලින් නිවෙන්න. අවධානයේ විදේශ පුවත් වෙත ඉන්දුනීසියාවේ ජාවා දිවයිනේ පිහිටි සෙමරූ ගිනි කන්ද විධාරණය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දුනීසියාවේ ජාවා දිවයිනේ පිහිටි සෙමරූ ගිනි කන්ද විධාරණය වීම හේතුවෙන් ඒ අවට ජනතාව වහයිවත් කර ගැනීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. විධාරණය වූ ගිනි කන්දෙන් දැවැන්ත දූලි බලාවක් ගුවනට එක් වූ අතර නික්මෙන ලාවාවලින් නවට ගම්මානය යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් 41 දෙනෙකු තුවාල ලබා තිබුණා. අවට ගොඩනැගිලිවල සිර වූ පුද්ගලයින් ඉවත් කර ගැනීමට හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සිදුව ඇති අතර ගිනිකඳු දුමාරයෙන් වැසී යාම නිසා ප්‍රදේශයේම අඳුරු ස්වභාවයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීටර 15,000ක් පමණ ඉහළහසට ගිනිකඳු අලු සහිත දුමාරය එක්වීම නිසා ගුවන් ගමන් අනතුරුදායක වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දුනීසියානු අපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ සිය ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන ඇති බවයි. මේ වන විට යළි විධාරණය වන සෙමේරු ගිනිකන්ද අවසන් වරට විධාරණය වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී. හෙට දෙසැම්බර් මස 6 වනදා මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන තව රංගහල ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වශයෙන් බුහුමන් ලද අනගාරික ධර්මපාලතුමා විසින් උත්සවාකාරයෙන් විවෘත කර ඇත්තේ 1911 දෙසැම්බර් මස 6 වන දිනයි. තෝමස් සල්වා එඩිසන් විසින් ප්‍රථම වරට මිනිස් කටහඬ සහිත ග්‍රැමෆෝන් තැටියක් පටිගතකොට එය වාදනය කිරීම සිදු කර ඇත්තේ 1872 දෙසැම්බර් මස 6 වන දිනයි. 1917 ෆින්ලන්තයේ රුසියාවෙන් නිදහස ලබා ගැනීම වෙනුවෙන් නම් කරන ලද ෆින්ලන්තයේ ජාතික නිදහස් දිනය දෙසැම්බර් මස 6 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා.
ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. දරුවන් සරණයි නවබුද්ධාය. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.